අපේ සමාජගතයේ තුලින් අපිට තාමත්ම දැඩි පීඩනයක් එල්ල වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් මොකද කරන්න කියලා. මොකද හේතුව ගිය මාසේ වැටුප අතර ගත්තාම අතිකාර සේවයේ ඉදිච්ච වැඩිපුරම වැඩ කරපු අයගේ වැටුප අනිත් අයට වඩා ගොඩක් අඩු වෙලා තියෙනවා. මේ මේ පදු ක්‍රමය අසාධාරණයි කියන්නේ ඒක හොඳම උදාහරණයක්. ඒ කියන්නේ වැඩිපුර වැඩ කරන්න එයාට ලැබෙන වැටුප ඉතාමත්ම අඩු වෙනවා. එතකොට දැන් අපි තීරණයක් ගන්න සිද්ධ වෙලා තියෙනවා අපි අතිකාර සේවයේ යෙදෙනවාද කියන එක. මොකද අපිට අපි කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි මේ රටේ අවශ්‍යතාව වෙනුවෙන් වැඩ කරන්නේ. අපි හැමෝම වෘත්තිකයෝ මේක මේ අපි වුමනාවෙන් අනවශ්‍ය දේවල් කරලා නෙවෙයි. නමුත් මේ තත්ත්වය තුළ මේ විදිහට වැඩ කරන්න මේ ඒ වැඩිපුර වැඩ කරන කෙනාට මේ බදු ක්‍රමය තුළ ඉතාමත්ම අසාධාරණ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක දැන් සමාජිකත්වයේ දැඩි පීඩනය අපිට ඉල්ලලා තියෙනවා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එක. අපි වෘත්තීය සමිති සංධානයත් එක්ක ඉතාමත්ම වැඩිව කැපවීමෙන් යුතුවලා ඉන්නවා. අද දිනේ අපි තීරණය කරලා තියෙන්නේ විරෝධතාවය දැක්වීම පමණයි. පළුකොඩි සහ පළු ඇඳුම් මැදගෙන අපි විරෝධතාවය නිරත වෙනවා. නමුත් අපි හෙට දිනත් සාකච්ඡා කරනවා මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග. අපි ජාත්‍යන්තරත් එක්ක ඍජුවම වැඩිච්ච කොටසක් මේ හැකියාව අපි ඉදිරි තීරණය කරන ගන්න තීරණ ඉතාමත්ම රටට දරුණු තීරණයකින් අපි කැමති නැහැ ඒ තත්වයට ඉක්මනින් යොමු වෙන්න අපිට අවශ්‍යතාවයකුත් නැහැ. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ඉතා හොඳ ප්‍රසාදනීය ප්‍රතිචාරයක් ඉක්මනින් ලැබෙයි කියලා. මොකද මේ මිනිස්සු ඊළඟට මේ දරා ගන්න බැරුව දැන් තව පිරිසක් මේ රැකියාවෙන් ඉවත් වෙලා රට යාමට තීරණය කළා කියලා. ඉතින් මේ විදිහට කරොත් මේක අපේ රටට බලපාන දෙන තත්ත්වයක්. ඉතින් අපි හිතනවා මේක අපිට සාධාරණ විසඳුමක් ලැබෙයි කියලා. නමුත් මාර්තු 8 වෙන්න කලින් අපි හෙට දින සාකච්ඡාවේදීත් ඊළඟ සාකච්ඡාවේදීත් අපේ තීරණය කොහොමද කියලා අපි දැනුම් දෙනවා. දැනට අපි අද විරුද්ධතාවය දක්වන්නේ සංකේතාත්මක කළු පොඩි සහ ඇනින් පමණයි. සාකච්ඡාව කරගෙන යනවා. දැන් හෙටත් අපේ සාකච්ඡාවක් තියෙනවා. මොකද අපේ සමාජිකත්වයෙන් අපිට දැඩි පීඩනයක් තියෙනවා. මේක කොහොමද ඉස්සරහට කරන්නේ කියලා. මොකද මේ වැඩ කරන්න වැටු පරු වෙන බදු ක්‍රමයක් කොහොමද හැදෙන්නේ කියන අපිට ඒක ප්‍රශ්නයක් කියලා. වැඩ කරන මිනිස්සුන්ට තමයි මේක වැඩිපුරම පාඩු වෙන්නේ. ඒක කවුරුත් කැමති නැහැ. තමන්ගේ අපේ රැකියාව ඇවිල්ලා අපි තනිකර අපේ ලයිසන් එක කියන්නේ අපේ බලපත්‍රය අපේ අයිතියක් කියලා අපිට තමයි ඉරියන් වෙන්නේ වැරද්දක් වුණා කියලා. කවුරුත් කැමති නැහැ තමන්ගේ මොකටද අපි ඉර යන්නේ මේ වැඩිපුර වැඩ කරලා අපි රට වෙන්නේ. මේ අවශ්‍යතාවයක් අපිට නැහැ. අපි එහෙම කරා නමුත් ඉස්සරහට ඒක නොකර ඉන්න සිද්ධ වෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා.